මගිතන්නේ මේ වෙලාවේ සෞඛ්‍ය සේවාවේ අර්බුදය රටේ මිනිසුන්ටත් අපිටත් දෙගොල්ලන්ටම බරපතලයි. සෞඛ්‍ය සේවාවේ සැපයුම් පද්ධතිය අඩාල වෙලා ප්‍රතික්‍රියක නැහැ, ඖෂධ නැහැ. මේ සියල්ල නිසා අද මැරෙන මිනිස්සු අතර ඉන්නවා මැරෙන්න ඕනේ නැති මිනිස්සු. අද සංකීර්ණ රෝග හදාගන්න අය අතර ඉන්නවා සංකීර්ණ රෝගයක් හදාගන්නේ නැතුව ඉන්න ඕනේ මිනිස්සු. ඒ වගේම අද රෝග වැළඳෙන අය ඉන්නවා රෝගයක් නැතුව ඉන්න පුළුවන් මිනිස්සු. ඉතින් ඒ නිසා පළවෙනි එක තමයි අපේ රටේ මිනිසුන්ටත් අපි ආරාධනා කරනවා මේ වෙලාවේ සෞඛ්‍ය සේවාවේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒ අඩුපාඩුව පිළිබඳව කතා කරන්න, පැමිණිලි කරන්න, ඒක පිළිබඳව පොලිසියට පැමිණිලි කරන්න. මොකද මේ වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට තේරෙන්නේ නැහැ මිනිසුන්ට ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒකම සෞඛ්‍ය අමාත්‍යාංශය දවසින් දවස සෞඛ්‍ය සේවකයන්ට තියෙන අයිතිවාසිකම් කප්පාදු කරනවා, අත්‍යවශ්‍ය සේවා ගැසට් ගහනවා, අත්‍යවශ්‍යයිලු සේවාව හැබැයි තියෙන දෙයක් නැහැ. සෞඛ්‍ය සේවාවට අපිට සැපයුම් පද්ධතියක් නැහැ, ඖෂධ නැහැ. හැබැයි ජනාධිපතිවරයා කියනවා සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය සේවාවක්ලු. මේ වගේම අපිට තව ප්‍රශ්නයක් තියෙනවා. අපි ගත්ත පොලිය දෙගුණ කරලා කපන්න යනවා. අපි බැංකු ණයක් ගන්නේ අපි බැංකු ණය පොලිය ගෙවන්න. අපි ගෙවන්නේ ඒ එකඟතාවයට අනුව. නමුත් ආණ්ඩුව බැංකු වලට කරලා තියෙන නියෝග වලට අනුව ගත්ත ණයට වැඩියෙන් පොලිය ගෙවනවා. ඊට පස්සේ සෞඛ්‍ය ලේකම්වරයා අපි කරපු සේවා වලින් 15%ක් කපන්න කියනවා. ඒ වගේම මේ වෙනකොට සෞඛ්‍ය සේවාවේ සමස්ත කඩාවැටීමත් එක්ක සේවයට වාර්තා කරනවට වඩා ගෙදර ඉන්න එක වටින, එහෙම නැත්නම් ගෙදර ඉන්න එක වාසිදායක තත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ අතරේ මේ සියලු ප්‍රශ්න අපි කතා කරන්න උත්සාහ කරනකොට මේ ප්‍රශ්න මග ඇරලා, මේ ප්‍රශ්න වලට විහිළු කරලා, මේ ප්‍රශ්න මග ඇරලා යන තත්වයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ පටන් ගත්තේ නැවත හරවෙන්නේ නැති අරගලයකට. අපි මේ පටන් ගත්ත මේ සතිය අරගලය අවසාන වශයෙන් ලංකාවේ සමස්ත වෘත්තීය සමිතිත් එකතු වෙලා දින හතක් ඇතුළත වර්ජණයකට ගෙනියනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා රටේ මිනිස්සු අමාරුවේ දාන්න එපා. ඔය උද්දච්චකම අයින් කරලා කරුණා කරලා සාකච්ඡා කරන්න, සාකච්ඡා කරලා මේ සෞඛ්‍ය සේවාවේ ප්‍රශ්න විසඳන්න කියන එක තමයි අපි කියන්නේ. දරා ගන්න.
ගන්න. ඔහුලා ගන්න. ඔහුලා ගන්න.